लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन हिसकेस मुलसिट पोषण एकर शक्तिमत कराए කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ 3/2ක බලයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 19ක් ගොනු කර තිබෙනවා. එම පෙත්සම් අද සිව්වන දිනටත් විභාග කිරීම ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවන කළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන මුරුදු ප්‍රනාන්දු සහ ජනක සිල්වා යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬු ලක් जनाधिपति लेखम आचार्य पीबी जयसुंदर महता जनाधिपति नीतिज्ञ रमेश सिल्वा महता क्रियासिटी मेम पणत्कटुंपते संशोधन राज्य दनटमात ඒ අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම අවශ්‍ය බවට වූ සංශෝධන යෝජනාද ඇතුළත් බව ජනාධිපති නීතිඥ රොමෙෂ් ද සිල්වා මහතා සඳහන් කළා. අනුතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යාංශය ලේකම් එස් ආර් ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තවදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ යෝජිත කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සමාජිකයන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බවයි. අදාළ කොමිසම සඳහා සමාජිකයන් 5 දෙනෙකු පත් කරන්නේ නම් ඉන් 3 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර සමාජිකයන් 7 දෙනෙකු පත් කරන්නේ නම් ඉන් 10 දෙනෙකු ලාංකිකයින් වනු ඇතයිද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා. පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණය තුල තවදුරටත් පැවැත්වෙමින් පවතිනවා. ආයුෂ සපිරේ සුපර් අලුත් අවුරුද්දක් වේවා. ලීව ආයුෂ්.